ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශයේ සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. බස්නා හිරත් හුදකලා තැන්වලත් හැර පෙරපාසලුත් ප්‍රාථමිකත් ජනවාරි 11 සිට දරුවන්ට විවෘතයි. කොරෝනා මරණ ලැයිස්තුවට ඊයේත් 5ක් එක් වෙද්දී රෝගී පොකුරටත් 594ක්. කොළබත් ගම්පහත් තැන් කිහිපයක් හුදකලාවෙන් මිදෙද්දී ගම්පහත් කොළබත් තවත් තැන් කිහිපයක් තවමත් හුදකලාවේ. ඩුබායි වල සැඟව සිටින බත්තරමුල්ලේ සංජුගේ ගෝලයා වඩී පොලිස් දැලේ. පළාත් සභා පවත්වන්න නීතිමය බාධා ඉවත් කරන්න ඕනෑ. අලුත් මැකෝ නිමල් කියයි. බ්‍රිතාන්‍යයට අලුත් කොරෝනාවක් හැදිලා. ඒ නිසා යන්න එපා. යුරෝපා රටවල් රැසක් තම වැසියන්ට කියයි. මුලින්ම දේශීය පුවත්. බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශයන්හි පාසල්වල ප්‍රාථමික පන්ති අධ්‍යන කටයුතු ජනවාරි 11 වෙනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. පෙර පාසල්ද ජනවාරි 11 වෙනිදා සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළා. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පාසල් ප්‍රාථමික ශ්‍රේණි සහ පෙර පාසල් ආරම්භ කිරීම කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළා. COVID-19 ආසාදිතයින් 594 දෙනෙකු ඊයේ දිනේ හඳුනාගත් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. COVID-19 ආසාදිතයින් 5 දෙනෙකු මිය යාමත් සමග COVID මරණ සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේ හඳුනාගත් ආසාදිතයන්ගෙන් 592 දෙනෙකු දේශීයව හඳුනාගත් පුද්ගලයන්. සෙසු දෙදෙනා විදේශගතව සිට මේ රටට පැමිණි ශ්‍රී ලාංකිකයන් බව ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළා. ඊයේ දිනෙත් වැඩිම ආසාදිතයන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 253ක්. බොරැල්ලෙන් 62 දෙනෙකු, කොම්පඤ්ඤවීදීන් 30 දෙනෙකු, බ්ලූමැන්ඩල් 27 දෙනෙකු සහ මට්ටක්කුලෙන් 22 දෙනෙකු වාර්තා වුණා. ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් 18 දෙනෙකු සහ දෙමටකොඩින් 17 දෙනෙකුද ඊයේ හඳුනාගත් පිරිසට ඇතුළත්. බයතර වැලිකඩ බන්ධනාකාරයෙන් ආසාදිතයන් 19 දෙනෙකු ඊයේ දිනේදී හඳුනා ගැනුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 124ක්. ඉන් වැඩිම පිරිසක් රාගමින් වාර්තා වුණු අතර එම සංඛ්‍යාව 30ක්. වත්තලින් 24 දෙනෙකු සහ මහර බන්ධනාකාරයෙන් 23 දෙනෙකු හඳුනා ගැනුණා. මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 62 දෙනෙකු වාර්තා වූ අතර අනෙකුත් ආසාදිතයන් 153 දෙනා දෙවෙනි සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වූ බව ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළා. COVID-19 ආසාදිතව සිටි තවත් 5 දෙනෙකු මියාමත් සමග COVID මරණ සංඛ්‍යාව 176ක් දක්වා ඉහළ ගියා. පනාගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 71ක පිරිමි පුද්ගලයෙකු මුල්ලේරියාව රෝහලේදී පසුගිය 18 වෙනිදා මිය ගොස් තිබෙනවා. කොළඹ අට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක පිරිමි පුද්ගලයෙකු නිවසේදී මිය ගොස් තිබෙන්නේ පසුගිය 17 වෙනිදායි. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවකද කොළඹ ජාතික රෝහලේ සිට පිඹුර මූලික රෝහලට මාරු කර එවා තිබෙනවා. එහි ප්‍රතිකාර ලැබමින් සිටියදී එම කාන්තාව පසුගිය 19 වෙනිදා මිය ගොස් තිබෙනවා. කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 44ක පිරිමි පුද්ගලයෙකු වැලිසර ලය රෝහලේදී පසුගිය 19 වෙනිදා මිය ගියා. බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු හොරණ මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මිය ගොස් තිබෙන්නේ පසුගිය 19 වෙනිදායි. අදෝදැසන වන විට මිනුවන් ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව සහ පෑලියගොඩ මත්ස්‍ය බෙලඳ පොළ සංකීර්ණයේ ආශ්‍රිතව කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 33586ක්. ඉන් පුද්ගලයන් 24859 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 37261ක්. 8818 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. 28267 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර කටාර්හි සිටි ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු, සෞදි අරාබියේ සිටි පුද්ගලයන් 52 දෙනෙකු අදඋදෑසන දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු අතර එම මධ්‍යස්ථාන 72ක පුද්ගලයන් 6659 දෙනෙකු මේ වන විට නිරෝධායනයේ වෙමින් සිටිනවා. ඊයේ දිනේදී PCR පරීක්ෂණ 10233ක් සිදු කළ බව ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවසනවා. කොරෝනා හේතුවෙන් සතියක කාලයක් වසා දමා තිබුණු වවුනියාවේ පාසල් 5ක් අද සිට යලි විවෘත කළ බව වවුනියාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ රාධාකෘෂ්ණන් මහතා පවසනවා. සෞඛ්‍ය උපදෙස් මත පාසල් කටයුතු සිදු කෙරෙන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. COVID-19 හේතුවෙන් වසා දැමුණු නෝබුඩ් දෙමළ මහාවිද්‍යාලයේද අද විවෘත කෙරුණා. එහෙත් ළමයින්ගේ පැමිණීමේ අඩුවක් පැවති බවයි හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් ශ්‍රීධරන් මහතා ප්‍රකාශ කළේ. කොරෝනා ආසාදිතව පොළොන්නරුව විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි 97 දෙනෙකු සුවය ලබා නිවෙස් බලා පිටව ගියා. කොළඹ ගම්පහ කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් පිරිසකුයි මෙලෙස සුවය ලබා පිටව ගියේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් අද සිට හුදකලා තත්වයෙන් ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 10ක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 9ක් තවදුරටත් හුදකලා තත්වයේ පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. අද දින සිට හුදකලා කරලා තිබූ සමහර ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කෙරුණා. ඒ වගේම තවත් සමහර උඩා ප්‍රදේශ ග්‍රාම සේවා වසම් වීදි ආදී හුදකලා කිරීමට ලක් වුණා. තවදුරටත් කොළඹ උතුර සහ මධ්‍යම ප්‍රදේශයේ පොලිස් බල ප්‍රදේශ 9ක් හුදකලා කර තිබෙනවා. මෙතෙක් හුදකලා කරන ලද ප්‍රදේශවල ජනතාවටයි ඒ වගේම අද දින අලුතෙන් හුදකලා කරන ලද ප්‍රදේශවල ජනතාවටයි අපිට කියන්න තියෙන්නේ අපි ඉල්ලීමක් කරන්න තියෙන්නේ නිරෝධායන රීතිවලට නිරන්තරයෙන් අවනතව කටයුතු කරන්න. එහෙම කටයුතු කළොත් පමණයි එම හුදකලා බව ඉවත් කිරීමට හැකියාවක් ලැබෙන්නේ. හුදකලා කරන ලද ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා නිරන්තරයෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම් උපදෙස් වලට අනුගතව කටයුතු කරන්න. එසේ නොමැති වුවහොත් එම හුදකලා කර තිබෙන ප්‍රදේශ තවදුරටත් හුදකලා කර තැබීමට සිදු වෙයි. මෙතර උත්සව සමය තුළ රන් භාණ්ඩ යතුරුපැදි හෝ ත්‍රිරෝධරත්ත සොරකම් කිරීමේ ප්‍රවණතාවක් ඇති බැවින් මහජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. තව දින 4කින් සිරිමත් නත්තල උදා වෙනවා. දීර්ඝ සතියන්තයක් ලැබෙනවා. කෙසේ වෙතත් ඔබගේ සංචාරණය සීමා කරපු තරමට ඔබ ආරක්ෂිතයි. ඒ නිසා උත්සව සැමරීම, විවිධාකාරයේ ආගමික කටයුතු සිදු කිරීම මේ සියල්ල ඔබේ පවුලේ අයට පමණක් සීමා කරමින් කටයුතු කරනු ඇති කියලා අපි අපේක්ෂා කරනවා. උත්සව සමයත් එක්ක ඊයේ දිනේ සාපේක්ෂව බැලීමේදී ලංකාවේ විවිධ ස්ථානවල ගෙල බැඳි රන්මාල කඩා ගැනීමේ සිදුවීම් කීපයක් වාර්තා වී තිබෙනවා. ඒ වගේම යතුරුපැදි සොරකම් කිරීම වාර්තා වී තිබෙනවා. ත්‍රිරෝද රථ සොරකම් කිරීම වාර්තා වෙලා තියෙනවා. මේ නිසා නිරන්තරයෙන්ම මේ ගැන අවධානය යොමු කරන්න. ඩුබායිහි සැඟව සිටින ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බතරමුලේ සංජුන මැත්තාගේ සමීපතමයෙකු ලෙස හඳුනාගෙන ඇති තලාහේනේ බඩී නැමැත්තා අත්අඩංගුවට ගැනීමට තලංගම පොලිසිය සමත් වුණා. මේ අතර බොරැල්ල හා හම්බන්තොට ප්‍රදේශවලදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා. සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 105ක්ද සොයාගෙන තිබෙනවා. හෙරොයින් සහ අයිස් මද්‍රව්‍ය සමග පසුගියදා අත්අඩංගුවටගත් සැකකරුවෙකුගෙන් ලැබුණු තොරතුරු මතයි තලාහේනේ බඩී නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණේ. ඔහු බත්තරමුල්ලේ සංජු නැමැති මද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන නියෝජිතයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා. සැකකරු අද දිනේදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අඩම්පන පොලිස් වසමේ 91 කිලෝමීටර කණුවාසලදී සිදු කෙරුණු සෝදිසි මෙහෙයුමකදී වෑන් රථයක සූක්ෂම ආකාරයෙන් ප්‍රවාහනය කළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 14කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. අත්අඩංගුවට ගැනුණු පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් පුද්ගලයෙකු සහ නිවෙස් දෙකක සංගවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 32කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. සැකකරුවන් 37 හා 46 යන වයස්වල පසුවන මන්නාරම හා වෙඩිතැල්තුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මේ අතර බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ප්‍රදේශයේදී කිසියම් අයෙකු තියුණු ආයුධකින් කළ පහරදීමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත් වුණා. වයස අවුරුදු 58ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුයි මෙලෙස මිය ගියේ. පෞද්ගලික ආරවුලක් පහරදීමට හේතු වී ඇති බව පොලිසිය සැක කරනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. හම්බන්තොට පොලිස් වසමේ ගන්නවරුව ප්‍රදේශයේදී දෙබිරිසක් අතර ඇති වූ ගැටුමකින් බරපතල තුවාල ලැබූ තරුණයෙකු හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වයස අවුරුදු 27ක් වන ගන්නවරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුයි සිද්ධියෙන් මිය ගියේ. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් පවතින නීතිමය බාධා ඉවත් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනියේ 7 වෙනි පැය වැඩසටහනට සහභාගී වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. පළාත් සභා මැතිවරණය පවත්වන්න අවශ්‍ය ව්‍යවස්ථාදායකයෙකු විසින් සම්මත කළපු යම් සංශෝධන ගේන්න ඕන. දැනට ක්‍රියාත්මක වෙන්නේ අලුත් පනත. ඒකේ අර්ථය කොට්ටාස් ක්‍රමයෙන් 50යි සමානුපාතිකයෙන් 50යි. සීමා නිර්ණයත් එක්ක ආපු ප්‍රශ්නේ උඩ දැන් ඒක එහෙම අක්‍රිය වෙලා තියෙනවා. අක්‍රිය වුණාට පනත සම්මත කරලා තියෙනවා. ඒ පනත ක්‍රියාත්මක කරනවා නම් අලුතෙන් සීමා නිර්ණයක් කරලා ඒ තියෙන අදහස් අරගෙන තව විශාල ක්‍රියාමාර්ගයකට යන්න ඕන. ඒකට ඒක සෑහෙන කාලයක් යන එකක්. එහෙම නැත්තම් කොහොමද තියන්නේ? පරණ පනතද තියන්න පුළුවන්ද? පරණ පනතද දැනට අලුත් පනත තියෙන නිසා තියන්න බෑ. අලුත් පනත සංශෝධනයක් ගෙනාවොත් මේ පනත ක්‍රියාත්මක වෙන දවස පිළිබඳව මොකක් හරි අවුරුද්ද පිළිබඳව ඉස්සරහට දාලා හරි එහෙම නැත්නම් අලුත් පනත ක්‍රියාත්මක වෙන තෙක් පරණ පනත තවදුරටත් ක්‍රියාත්මකයි කියලා එකක් ගෙනාවොත් ඒ අනුව එතකොට පැරණි ක්‍රමයට තිබීමේ ඉඩකඩක් එනවා. ඒක ව්‍යවස්ථාදායකය සංශෝධනයක් හැටියට ගෙනල්ලා ඒක සම්මත කරන්න. ඒක සම්මත කරලා කොමිසමට දුන්නොත් ඒ දීලා මාස දෙකක් දෙකමාරක් ඇතුළත ඡන්දය තියන්න කොමිසම සූදානම්. පොළොන්නරුව ඓතිහාසික ඉසිපතනාරාම රජමහා විහාරස්ථානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව වාහල්කඩ සහ දානශාලාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ප්‍රධාන පිවිසුම් දොරටුවේ සහ ශ්‍රී පඤ්ඤාරංශයේ නාහිමි අනුස්මරණ දානශාලා ගොඩනැගිල්ලේ සමරු පළක නිරාවරණය කළ අග්‍රාමාත්‍යවරයා අභිනව දානශාලාව සංඝසතු කොට පූජා කළා. ආගමික වතාවත් නිරත වීමෙන් පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා සංඝරත්නය උදෙසා අටපිරිකර පූජා කළා. පොළොන්නරුව ඉසිපතනාරාම රාජමහා විහාරාධිපති උතුරු මැද හා නැගෙනහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය උඩගම ශ්‍රී ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ පූජ්‍ය මාතලේ අනෝමදාස ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් දානශාලා ගොඩනැගිල්ල ඉදි කෙරුණා. ශ්‍රම දායකත්වය ලබා දුන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවයි. මහා සංඝරත්නය සහ රොෂාන් රණසිංහ සිරිපාල ගම්ලත් යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. මෙවර නත්තල් උත්සවයේදී කිතුණු පියතුමන්ගේ ලෝගු සහායිතම් සියල්ල දේශීයව නිෂ්පාදනය කළ රෙදි පිළිවෙලින් නිර්මාණය කිරීමට පියවරගෙන තිබෙනවා. දේශීයව අත්‍යන්තරවලින් නිෂ්පාදිත රෙදි පිළි උපයෝගී කර ගනිමින් එමැඳුම් අයිතම් සහ බතික්වලින් නිර්මාණය කළ දේවස්ථාන සැරසිලි රජයේ අනුග්‍රහය ඇතිව ලබා දීම විශේෂත්වයක්. එහි පළමු කට්ටල 5 කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ලබා දීම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතින් රාකම තේවත්ත බැසිලිකා දේවස්ථානයේදී සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලකේවන්න මහතාද එම අවස්ථාවට එක්ව සිටියා. ඒ පුවතත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශය නිමවට පත්වනවා. ඔබට සුබ දවසක්.